Hi friends, අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩාක්ම වැදගත් දෙයක් ගැන. ඒක තමයි iPhone hand free එක ගැන. ඒක ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේක ගැන ගොඩක් අය දන්නේ නැහැ. මේකේ තියෙන සම්පූර්ණ ප්‍රයෝජනේ ගන්න නැහැ. ගොඩක් අය ඒ ගැන දන්නේ නැති ඉඳලා මම ඒක ගැන කියලා දෙන්න යන්නේ. ඒකේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මේක ඔයා continue බලන්න. මේක ඔයාට ගොඩාක්ම useful වෙයි. මේක මම පළවෙනි එක warning එකක් විදියට දීලා ඒකේ detail ටිකකුත් දීලා ඊට පස්සේ මම පැහැදිලිව ඔයාට demo එකක් එක්ක explain කරන්නම්. එහෙනම් යාළුවනේ අපි පරක්කු කරන්න නැතුව video එක ඇතුළට යන්න. Video එක ඇතුළට යන්න කලින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරගන්න. ළඟම තියෙන bell icon එකත් click කරගන්න. එතකොට මම අලුතෙන් දාන videos ඉක්මනටම ඔයාට notification එකක් විදියටයි. එතකොට ඔයාට ඉක්මනටම මේ අලුත් videos බලා ගන්න පුළුවන්. මේ video එක හොඳයි නම් friends and family එක share කරලා channel එක support කරන්න. මේ video එක ගැන පහලින් comment section එකෙන් කියන්න. මේ video එක දමිළ භාෂාවෙන් බලන්න ආසාය උඩ i button එක click කරගන්න. ඔයාලා දෙන support එක තමයි මාව motivate කරන්නේ අලුත් videos කරන්න. එහින්ද full support එක දෙන්න channel එකට. මාව social media වලින් follow කරන්න කැමති අය පහල links දීලා තිනවා. එකෙන් follow කරගන්න පුළුවන්. මගේ කලින් videos බලන්න ඕන නම් මේ video end එකේදී ඔයාට පැත්තෙන් පෙන්නයි. ඒක click කරලා ඔයාට බලා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි ඉක්මනටම වීඩියෝ එක ඇතුළට යන්න. මේක ටෙක් අයිකන් YouTube channel එක මම සෙන්දිල්. මේකේ ඔයගොල්ලෝ අත්‍යවශ්‍යෙන් දැනගත යුතු කාරණා ගොඩක් තියෙනවා. ඒක ගැනත් මම කියලා දෙන්නම්. ඊට පස්සේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ iPhone එකේ hand free එක ගැන මෙන්න මේක ගැන මේකෙන් ඔයාට කරන්න පුළුවන් ගොඩක් දේවල් ගැන මම කියලා දෙන්නම්. ඒ කියන්නේ tips and tricks. ඒත් සමගම මේක කොහොමද clean එකට තියාගන්නේ කියන එකත් මම මේ video එකේ end එකේදී ඔයාට පෙන්නලා දෙන්නම්. මේකේ warning එක තමයි මේ cable එක ගොඩාක්ම strong. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට මේ හරියෙන් ඇදලා කඩන්න බෑ. ඒ තරම් මේක strong. හයියි. මම එක cable එකක් try කරලා තිනවා original cable එකක්. ඒක කඩන්න සෑහෙන්න අමාරු වෙන්න වෙනවා. සාමාන්‍ය එක කැඩෙන්නේ නැහැ ලේසියෙන් මටත් කඩා ගන්න බැරි වුණා එක කැඩෙන්නේ මෙන්න මේ joints වලින් විතරයි කැඩුනොත් කැඩෙන්නේ මැදින් කඩන්න සෑහෙන්න ශ්‍රමයක් දාන්න වෙනවා ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගත යුතු කාරණාවක් තමයි මේක යූස් කරද්දී ඔයගොල්ලෝ මෙන්න මේ විදියටම යූස් කරන්න ඒ කියන්නේ සාමාන්‍ය මෙන්න මේ විදියට කනේ දාලා මේකේ end එක ඇවිල්ලා phone එකට connect කරන්න connect කරලා phone එක pocket එකේ දාගන්න මේ කේබල් එක කොහෙවත් පැටලෙන්නේ නැති විදියට මේ විදියට ෆ්‍රී තියෙන්න ඕනේ. කොහේ හරි පැටලුණත් මෙන්න මේ විදියට ගැලවිලා යන විදියට. එහෙම නැතුව ඔගොල්ලෝ මේ කේබල් එක සාමාන්‍ය මෙහෙම බෙල්ල වටේ දාගෙන නැත්තම් මෙහෙම වටයක් කරකවගෙන මේ වගේ තියාගන්න එපා. මේක හෙන danger. පොඩි ළමයිනුත් පරිස්සමෙන්. මොකද මේ කේබල් එක ගොඩාක් strong නිසා කොහේ හරි පැටලුණොත් ඔයාගේ බෙල්ල කැපෙන්නත් ඉඩ තියෙනවා. බෙල්ල හිර වෙලා අනතුරක් සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා ගොඩක් පරිස්සමින් මේ ප්‍රොඩක්ට් එක ගොඩක්ම quality. ඒක ගැන කියන්න තමයි මම මේක කිව්වේ. නමුත් මේකේ ඒ වගේ risk එකක් තියෙනවා. ඒක ගැනත් ඔයගොල්ලෝ දැනන් ඉන්න. මොකද මේක ඇතුලේ ගොඩාක් high nylon cable වලින් තමයි මේක design කරලා තියෙන්නේ. ඒ හින්දා මේක ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඒ tip එක ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඊළඟ දේ තමයි ඒකෙන් ගන්න පුළුවන් ගොඩාක් ප්‍රයෝජනවත් දේවල් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි නාය අල්ලන්නේ මෙහෙමනම් සමහරක් අය නාය අල්ලන්නේ මෙහෙම වටේ ගිහිල්ලා. එහෙම වටේ දාලා අල්ලනවට වඩා කෙලින් අල්ලන එක ලේසි නැද්ද? අන්න ඒ වගේ තමයි. මේ hand free එකෙන් ගොඩාක් ලේසි දේවල් කරන්න පුළුවන්. ඒක ගැන මම demo එකත් එක්ක ඔයගොල්ලන්ට explain කරන්නම්. මේ video එක අවසානයේදී මම කියලා දෙන්නම් ඒ hand free එක ඔයගොල්ලෝ කොහොමද clean කරගන්නේ? clean තියාගන්නේ කියන එක. මොකද ඒක ගොඩක් ගණන්. ඔයා damage කරගත්තත් නැත්තම් නැති කරගත්තත් ඒක ගන්න ගියොත් ඔයාට සෑහෙන මුදලක් වැය කරන්න වෙනවා. ඒ හින්දා ඔයාගේ original phone එකට හම්බ වෙන original hand free එක ගොඩක් පරිස්සමින් පාවිච්චි කරන්න. මොකද ඒක ගොඩක් quality. ඒ කියන්නේ standard එකෙනුත් ඉතා උසස් මට්ටමින් තියෙනවා. ඒ හින්දා ඒක ගොඩක් පරිස්සම් කරගන්න. ඒක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් යාළුවනි දැන් මම phone එකේ connect කරලා තින්නේ hand free එක. දැන් මම ඒකේ step by step එකින් එක ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඒකේ තියෙන tips and tricks හොඳට බලා ගන්න ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. පළවෙනි එක basic එකේ ඉඳලම මම කියලා දීගෙන යන්නම්. දැන් අපි බලමු යාළුවනේ call එකක් answer කරන්නේ කොහොමද කියන එක. ඔන්න දැන් call එක එනවා. දැන් අපි answer කරන්නේ මෙන්න මේකේ මැද button එක. මේ තියෙන්නේ. අන්න ඒක එකපාරක් press කරන්න ඕනේ. දැන් call එක answer වෙලා තියෙන්නේ. දැන් ඒ කෝල් එකම කට් කරන්න ඕන නම් ඒ මැද බටන් එකම එකපාරක් ප්‍රෙස් කරන්න.
දැන් ඒ කෝල් එක කට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඩිස්කනෙක්ට් කරන එක. අනිත් දේ තමයි අපි YouTube වීඩියෝ එකක් නැත්තම් වෙනත් සයිට් එකකින් මොනවා හරි යූස් කරද්දිත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක තමයි අපි දැන් YouTube එකට ගිහිල්ලා බලමු. දැන් මේ YouTube page එකක් ඕපන් වෙලා තියෙන්නේ. ඒකේ සින්දුවක් ප්ලේ වෙන ගමන් තියෙන්නේ. දැන් ඒක ප්ලේ කරන්න ඕන නම් මේ මැද බටන් එක එකපාරක් ප්‍රෙස් කරන්න. ඔයා වීඩියෝ එකක් මොනවා හරි ප්ලේ කරනවා නම් ඒකිනුත් ඔයාට සවුන්ඩ් අඩු වැඩි කරගන්න පුළුවන් මේකෙන්ම. ඔයාලට බලා ගන්න පුළුවන් මේ සයිඩ් එකෙන්. ඒ විදිහටම අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලන ගමන් ඔයාට ස්ටොප් කරන්න ඕන නම් නැත්තම් පෝස් කරන්න ඕන නම් මැද බටන් එක එකපාරක් ප්‍රෙස් කරන්න. එතකොට මේ වීඩියෝ එක නවතිනවා. ආයෙත් ඔයාට ප්ලේ කරන්න ඕන නම් මැද බටන් එක එකපාරක් ප්‍රෙස් කරන්න. එතකොට මේ වීඩියෝ එක ආයෙත් ප්ලේ වෙනවා. දැන් අපි බලමු ෆෝන් එක පොකට් එකෙන් එළියට ගන්න නැතුව මේකෙන්ම සින්දු ප්ලේ කරන්නේ කොහොමද කියන එක. දැන් මම ෆෝන් එක ඒ කියන්නේ normal lock mode එකට දානවා. ඒ කියන්නේ screen එක විතරක් on කරන්නම්. lock එක on කරන්න නැතුව මෙන්න මේ විදියට. මැද බටන් එක ඔයා එකපාරක් ප්‍රෙස් කරලා අතෑරියොත් මෙන්න මේ විදියට song එක ප්ලේ වෙනවා. දැන් song එක ප්ලේ වෙන්න පටන් අරන් තින්නේ. ඒකට මේ මැද බටන් එක එකපාරක් click කරලා ඇරියොත් මෙන්න මේ විදියට ප්ලේ වෙනවා. ඒකෙත් ඔයාට සද්දේ අඩු වැඩි කරගන්න පුළුවන් මේකෙන්ම. මෙන්න මේ විදියට. ඒ වගේම තමයි ඒකේ ගොඩක් ට්‍රික් තියෙනවා. දැන් song එක ප්ලේ වෙන ගමන් තින්නේ. ඔගොල්ලන්ට බලාගත්ත හැකි. දැන් ඔයාට අවශ්‍ය නම් ඒ කියන්නේ ඊළඟ සින්දුවට යන්න ඔයා ඒකටත් ෆෝන් එක අතට ගන්න අවශ්‍ය නැහැ. ඒකත් කෙරුව හැකි මෙන්න මේ විදියට. මේකෙම මේ මැද බටන් එක ඩබල් ප්‍රෙස් කරන්න ඕනේ. ඒ කියන්නේ ක්වික් දෙපාරක් ක්ලික් කරන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟ song එකට ගියා. මැද බටන් එක ක්වික් දෙපාරක් ක්ලික් කරුවොත් next song එකට යන්න පුළුවන්. දැන් මේ විදියටම ඒ සින්දුව ප්ලේ වෙන ගමන් තියෙන්නේ. දැන් ඔයාට අවශ්‍ය නම් කලින් අහපු සින්දු අහන්න ඕනේ කියලා ඒකත් ඔයාට මේකෙන්ම කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ මැද බටන් එකම ඔයා තුන් පාරක් ප්‍රෙස් කරගන්න ඕනේ. ඒ කියන්නේ ක්වික්ම 1 2 3. මෙන්න මේ විදියට ප්‍රෙස් කරපුවාම මේ දැන් song එක ඒ කියන්නේ ඔයා කලින් අහපු song එකට ගියා. දැන් ආයෙත් මං කරලා පෙන්නන්නම්. දෙපාරක් ක්ලික් කරුවොත් ඊළඟ සින්දුව ප්ලේ වෙන්නේ. ඔයාට දැන් කලින් song එකම ආයි ගන්න ඕන නම් 1 2 3. ඔන්න කලින් song එක. මම ඔයාලට පැහැදිලිව පෙන්වන්න ඕන නිසා මං ඇතුලේ ෆයිල් එකම ඕපන් කරා. දැන් next song එකට යන්න යන්නේ 1 2. දැන් කලින් song එකට ගන්න යන්නේ. ඒ කියන්නේ මේක තුන් පාරක් ප්‍රෙස් කරන්න ඕනේ ක්වික් 1 2 3. දැන් මේ සින්දුව ඔයාට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කලින් සින්දුව. දැන් ඒක අපි ස්ටොප් කරමු. දැන් ඔයාට අවශ්‍යයි නම් මේ සින්දුව ටිකක් ෆෝවර්ඩ් කරලා අහන්න. ඒකත් මේකෙන්ම කරගන්න පුළුවන්. ඒකත් මං කියලා දෙන්නම් කොහොමද කියන එක. ඒකටත් යූස් කරන්නේ මේ මැද බටන් එකම තමයි. ඒකෙදි ඔයාට කරන්න තියෙන්නේ මේ මැද බටන් එක දෙපාරක් ක්ලික් කරලා අල්ල ගන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි පාර ප්‍රෙස් කරලා අතෑරලා දෙවෙනි පාර ක්ලික් කරනවත් එක්කම ප්‍රෙස් කරලා අල්ල ගන්න ඕනේ. 1 2. දැන් සින්දුව ෆෝවර්ඩ් වෙනවා. ඔයාට ඇහෙනවා ඇති. මේ බාර් එක බැලුවත් ඔයාට පේනවා ඇති ඉක්මනට මූව් වෙනවා. ඒ කියන්නේ සින්දුව ෆෝවර්ඩ් වෙනවා. ඒක ඔයා අතෑරපුවාම එතනදී ප්ලේ වෙනවා. මං ආයෙත් ඕගොල්ලන්ට ඒක කරලා පෙන්නන්නම්. දැන් සාමාන්‍ය ප්ලේ වෙන ගමන් ඔන්න 1 2 හෝල්ඩ්. දැන් සින්දුව ෆෝවර්ඩ් වෙනවා. දැන් අතෑරියා. දැන් සින්දුව ප්ලේ වෙනවා නෝමල්. ඒකත් එක ට්‍රික් එකක්. ඒ විදිහටම ඔයාට පුළුවන් ඒ සින්දුව මුලට ගන්නත් පුළුවන්. ඒකත් මං කියලා දෙන්නම්. ඒ සින්දුව පොඩ්ඩක් ඉස්සරහින් අරන් ඔයාට අහන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ ක්ලික් තුනක් කරන්න ඕනේ. ඒ කියන්නේ දෙපාරක් ක්ලික් කරලා අතෑරලා තුන්වෙනි ක්ලික් එකත් එක්ක ඒක ඔබලා අල්ල ගන්න ඕනේ. 1 2 3. දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න දැන් ඒ සින්දුව රිවයින් වෙනවා. ඒ කියන්නේ ඉස්සරහට යනවා. ඔන්න දැන් අතෑරියා. දැන් සින්දුව ප්ලේ වෙනවා නෝමල්. දැන් මට අවශ්‍ය නම් ඒ සින්දුව මුලටම ගන්න 1 2 3. ඔන්න දැන් සින්දුව මුලටම යනවා. ඔන්න දැන් සින්දුව මුල ඉඳලා දැන් ප්ලේ වෙන්න ගන්න. ඒකත් ගොඩක් ඕගොල්ලන්ට යූස්ෆුල් වෙයි. මේකෙදි තව මං ගොඩක් දේවල් කියලා දෙන්නම්. හොඳට බලා ගන්න. ඒ වගේ තමයි තව දෙයක් මේකේ තියෙන මයික් එකක් ගොඩක්ම ක්වොලිටි. ඔයාට පේනවා ඇති. ඒකේ කෝල්ස් කතා කරද්දිත් අහන කෙනාට පැහැදිලිව අහගන්න පුළුවන්. හොඳ වොයිස් ක්වොලිටි එකක් තියෙනවා. අනිත් එක තමයි ඔයාට මියුසික් ක්වොලිටි එකයි. ඒ කියන්නේ කෝල්ස් කතා කරද්දී පැහැදිලිව ඒ කියන්නේ ඕගොල්ලන්ට අහගන්න පුළුවන්. ඒ තරම් මේක ක්වොලිටි ඒ ඔරිජිනල් ඉයර්ෆෝන් එක. දැන් කියලා දෙන්න යන්නේ ගොඩක් අයට අත්‍යවශ්‍යම දෙයක් තමයි
කවුරු හරි අවශ්‍ය නැති කෙනෙක් කෝල් කරනවා නැත්නම් අවශ්‍ය නැති මොහොතක කෝල් කරනවා දැන් ඒක කට් කරන්නවත් බෑ ඒක අවොයිඩ් කරන්න ඕනේ ඒ වගේ අවස්ථාවකදී කරන්න ඕන දේ තමයි මං ඩෙමෝ එකත් එක්කම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඔන්න දැන් අපිට කෝල් එකක් එනවා දැන් මේක අපිට ඕනේ ආන්සර් කරන්න අවශ්‍ය නැති කෝල් එකක් ඒ කියන්නේ අවොයිඩ් කරන්න ඕනේ මේ වගේ අවශ්‍ය නැති කෝල් එකක් එද්දී ඒක අවොයිඩ් කරන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මේක තප්පර දෙකක් මැද බටන් එක ප්‍රෙස් කරන් ඉඳලා අතාරින්න ඕනේ එතකොට ඒ කෝල් එක ආන්සර් වෙන්නේ නැතුව කට් වෙලා යනවා ඒ කියන්නේ ඔයාට අවොයිඩ් කරන්න පුළුවන් ඔයා එකපාරක් ක්ලික් කරලා අතෑරියොත් ඒ කියන්නේ කෝල් එක ආන්සර් වෙනවා එහෙම කරන්න මේකෙදි කරන්න ඕනේ තප්පර දෙකක් ඒ බටන් එක ඒ කියන්නේ මැද බටන් එක ප්‍රෙස් කරන් ඉඳලා ඊට පස්සේ අතාරින්න ඕනේ මං ආයි එක කරලා පෙන්නන්නම් ඔන්න දැන් කෝල් එක එනවා දැන් අපි කරන්නේ මැද බටන් එක තප්පර දෙකක් ප්‍රෙස් කරලා අල්ලගන්නවා ඊට පස්සේ අතාරිනවා ඔන්න ඔය විදියට ඒ කෝල් එක අවොයිඩ් වෙලා යනවා තව දෙයක් තමයි ඔයා එක කෝල් එකක් කතා කරගෙන ඉද්දි තවත් කෝල් එකක් එද්දි ඒකත් ආන්සර් කරන්න හැකියාව තියෙනවා මට ඒක ඩෙමෝ එකක් විදියට දැනට මට කරන්න අමාරුයි මොකද මං ගාව තව සිම් එකක් නැති නිසා ඒකට ඔයාට කරන්න තියෙන්නේ සාමාන්‍ය විදියට ඔයා කෝල් එකක් ආන්සර් කරලා කතා කරද්දී ඊළඟ කෝල් එක ඔයාට එනවනම් ඔයාට කරන්න තියෙන්නේ සාමාන්‍ය විදියට ඒ කෝල් එක කතා කරන ගමන්ම මැද බටන් එක එකපාරක් ක්ලික් කරන්න එතකොට පළවෙනි කෝලර් ඇවිල්ලා වෙයිටින් ලිස්ට් එකට ගිහිල්ලා දෙවෙනි කෝලර් ඔයාත් එක්ක කතා කරනවා එතකොට පළවෙනි එක්කෙනා හෝල්ඩ් එකේ ඉන්නේ ඔයා දෙවෙනි එක්කෙනාත් එක්ක දිගටම කතා කරගෙන යනවා එයා කතා කරලා ඉවර වුණායින් පස්සේ ඔයාට එක්කෝ කට් කරන්න ඕන නම් එකපාරක් ප්‍රෙස් කරොත් දෙවෙනි කෝලර් කට් වෙනවා එහෙමත් නැත්නම් ඔයාට ඊළඟ කෝල් ඒ කියන්නේ පළවෙනි එක්කෙනාට මාරු වෙන්න අවශ්‍යතාවයක් තියෙනවනම් මේ මැද බටන් එක තප්පර දෙකක් ප්‍රෙස් කරන් හිටියම ඒ කියන්නේ පළවෙනි කෝලයකට නිකම්ම ඒක shift වෙනවා මේ කියන්නේ දෙවෙනි කෝලයකින් ඉඳලා පළවෙනි කෝලයකට ඒක මාරු වෙනවා ඔයාට ඒ විදියට ඒක යූස් කරගන්න පුළුවන් තප්පර දෙකක් ප්‍රෙස් කරන් අල්ලන් හිටියාම දැන් ඔයා කෝල් එකක් කතා කර කර ඉද්දි තවත් කෝල් එකක් එනවනම් දෙවෙනි කෝල් එක ඔයාට අවොයිඩ් කරන්න ඕන නම් ඒකටත් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ මැද බටන් එක තප්පර දෙකක් ප්‍රෙස් කරලා අල්ලගන්න එතකොට අල්ලලා ඊට පස්සේ අතාරින්න එතකොට ඒ දෙවෙනියට එන කෝල් එකත් අවොයිඩ් වෙලා යනවා එතකොට ඔයාට පළවෙනි කෝල් එකට කිසිම ඩිස්ටර්බන්ස් එකක් නැතුව කතා කරගෙන යන්න පුළුවන් මේකේ තව වැදගත් දෙයක් තමයි මේ මැද බටන් එකේ තමයි Siri ඔප්ෂන් එක දීලා තින්නේ iPhone එකට ඒකට ඔයා කරන්න තියෙන්නේ මැද බටන් එක ටික වෙලාවක් හෝල්ඩ් කරන් ඉන්න ඒ කියන්නේ ඒ ක්ලික් සවුන්ඩ් එකක් එනවා නැත්නම් Siri ඕපන් වෙන සවුන්ඩ් එකක් එනවා එතකන් ඔයාට ඒක ප්‍රෙස් කරලා මෙන්න මේ විදියට අල්ලන් ඉන්න තියෙන්නේ ඔන්න දැන් Siri ඕපන් වුණා මේකෙදි ඔයාට ගොඩාක් දේවල් කරගන්න පුළුවන් මම සමහරක් ටිප්ස් ඒ කියන්නේ ඒකෙන් එකක් දෙකක් ඔයාට කරලා පෙන්නන්නම් ඒකෙන් කරගන්න පුළුවන් දේවල් what weather in paris මෙන්න මේ විදියට ඔයාට යා ඩීටේල්ස් දෙනවා ඒ කියන්නේ මේ මැද බටන් එක ඒක ප්‍රෙස් කරලා Siri ඕපන් කරගෙන ඔයාට ඒකෙන් ගොඩාක් දේවල් කරගන්න පුළුවන් මැසේජ් එකක් වුණත් ඔයාට සෙන්ඩ් කරගන්න හැකියාව තියෙනවා ඕපන් මැසේජ් ඔන්න ඔය විදියට මැසේජ් ඕපන් වෙනවා කෝල් ටු කුමාර් මේකේ නම්බර්ස් නැති ඉඳා ඒක ඒ කියන්නේ කෝල් එක යන්නේ නැත්නම් ඒක අපි එන්ටර් කරලා තිබුණොත් එයාට ඒ කෝල් එක ඒකෙන්ම ගන්න පුළුවන් ඔයාට ෆෝන් එක අතට ගන්න නැතුවම ඒ දේ කරගන්න පුළුවන් ඒ කියන්නේ කෝල්ස් මැසේජස් ඕන දෙයක් Siri එක අරහා ඔයාට ෆෝන් එක අතට ගන්න නැතුව කරගත්ත හැකි හැබැයි ඒකට සාමාන්‍ය පොඩ්ඩක් ලැන්ග්වේජ් එක පොඩ්ඩක් වැදගත් වෙනවා ඔයා සෙල්ෆි නැත්තම් ෆොටෝස් ගන්න කෙනෙක් නම් කැමරා ඇප් එක ඕපන් කරගන්න මෙන්න මේ විදියට දැන් ඔයාට අවශ්‍ය නම් ෆොටෝස් ගන්න මේ වොලියුම් අප් ඇන්ඩ් ඩවුන් ඒ කියන්නේ ප්ලස් මයිනස් තියෙනවනේ ඒ දෙකෙන් ඔයාට පුළුවන් ඒ ෆොටෝස් ගන්න මෙන්න මේ විදියට මම දැන් ෆොටෝ දෙක තුනක් ඔයගොල්ලන්ට අරන් පෙන්නන්නම් එකපාරක් ක්ලික් කරොත් ඔන්න එක ෆොටෝ එකක් ගත්තා ඔයාට ඒකෙන් මෙන්න මේ විදියට ඕන තරම් ෆොටෝස් ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඔන්න ෆොටෝ එක සේව් වුණා ඒකෙදි ඔයාට යූස් කරගන්න පුළුවන් ප්ලස් එක නැත්නම් මයිනස් එක දෙකින් එකක් ඔයා යූස් කරගත්ත හැකි. දැන් පහළ බටන් එක මම යූස් කරන්නම්. ඔන්න ඊළඟ ෆොටෝ එකත්. ඒක ඔයා සෙල්ෆි කැමරා එකටයි මේන් කැමරා එකටයි දෙකටම යූස් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් වීඩියෝ එක ඔන් කරලා වීඩියෝ එකත් ඔයා මේක ඈතින් තියාගෙන ඒ කියන්නේ ඒකේ වීඩියෝ එක ඔන් කරන්න. ඔන්න ඔය විදියට. ඒ කියන්නේ මේ බටන් දෙකම තමයි. ඒකම ආයි ප්‍රෙස් කරොත්
ඒ වීඩියෝ එක ස්ටොප් වෙනවා. ඔන්න ආයෙත් මං කරලා පෙන්නන්නම්. මේ ප්ලස් බටන් එක ඔන්න වීඩියෝ වෙන්න ස්ටාර්ට් වුණා. දැන් මං ආයෙත් ඒ බටන් එක ප්‍රෙස් කරොත් ඔන්න ස්ටොප් වුණා. මේක ගොඩාක්ම යූස්ෆුල් සෙල්ෆි ගන්න. මේ ෆෝන් එක ගොඩක් ඔය කියන්නේ සෙල්ෆියක් ගද්දී ඔයා පොඩ්ඩක් අත උඩ තියාගෙන මේක එම් කරලා මේ බටන් එක ඔබන්න පොඩ්ඩක් අමාරුයි. මේක ඔයා කේබල් එක ඒ කියන්නේ හෑන්ඩ් ෆ්‍රී එක ගහලා තියාගත්තොත් ඔයාට මේක අතේ තියන් මේක ප්‍රෙස් කරලා සෙල්ෆි එක ගන්න පුළුවන්. ඒකනම් ඔයාට ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙයි සෙල්ෆි ගන්න අයට නම්. දැන් මං ඔයාලට කියලා දෙන්න යන්නේ මේ හෑන්ඩ් ෆ්‍රී එක ක්ලීන් කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අයගේ මේක ඇතුලේ ඩස්ට් නැත්තම් කුණු ඒ වගේ පිරිලා තියෙනවා. ඒවා ක්ලීන් කරගන්නේ කොහොමද කියලා. මොකද මේක ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් නිසා ගාන වැඩි. ඒක අපි හොඳට මේන්ටේන් කරොත් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක දැන් කොහොමද ක්ලීන් කරන්න කියන එක මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. මෙන්න මේ වගේ බඩ් එකක් ගන්න. මේක තමයි හොඳ එක. ඒ කියන්නේ ඩැමේජ් වෙන්නේ නැතුව ක්ලීන් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය දේ තමයි ඇල්කහෝල්. ඒ කියන්නේ සැනිටයිසර් තියෙනවනේ. අන්න ඒකෙන් එක ඩ්‍රොප් එකක් මේ පොයින්ට් එක විතරක් තෙමා ගන්න. මම ඔගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මෙන්න මේ විදියට දාගන්නම්. ඩ්‍රොප් දෙකක් එතනට දාගත්තා. මම දැන් ඒක මෙන්න මේ බඩ් එකෙන් ඒක තෙත් කරගන්නවා. හොඳට තෙත් කරගත්තයින් පස්සේ මේ ඉයර්පීස් එක අරන් මේ අතට තියන් පියදාන්නේ නැහැ. මොකද මේකේ තියෙන ඇල්කොහොල් එක ඇතුළට යන්න පුළුවන්. මෙන්න මේ අතට අල්ලගන්න. ඒ කියන්නේ පහළ පැත්ත හරවල අල්ලගෙන මෙන්න මේ විදියට ඒ වටේට ඒ කියන්නේ ක්ලීන් කරන්න. ඒ ඇතුල් පැත්ත හොඳට ඩස්ට් එක ගියාද කියලා විතරක් පොඩ්ඩක් මෙහෙම හරවලා බලාගන්න. එහෙම ඇතුළට මේ කොනට දාලා මේක මෙහෙම රෝල් කරන්න. එතකොට ඒ පැත්තෙන් තියෙන ඩස්ට් කුණු ඔක්කොම එනවා. සමහරක් අයට සවුන්ඩ් එක අඩුවෙන් ඇහෙන්නෙත් ඒකේ ගොඩක් ඩස්ට් පිරුණාම තමයි. මේක ක්ලියර් තියෙන තරමට ඔයගොල්ලන්ට පැහැදිලි සද්දයක් එනවා. ඒ හින්දා මේක හිමින් මේ විදියට ක්ලීන් කරගන්න. ඒක හොඳට මේකෙන් ක්ලීන් කරගෙන ඉවර වුණායින් පස්සේ අන්තිම වරට අනිත් පැත්ත ඒ කියන්නේ බඩ් එකේ ඊළඟ පැත්තට යන්තම් විතර සැනිටයිසර් ගාගන්න. ගාගෙන ඒ කියන්නේ ෆයිනල් ක්ලීනින් එක කරගන්න. ඒකත් ඒ විදියටම හිමින් ක්ලීන් කරගන්න. මං කියපු විදියට කරන්න. ඒ කියන්නේ මෙන්න මේම උඩ පැත්තට ඇල කරලා අල්ලගෙන ක්ලීන් කරගන්න. ඒකත් ක්ලීන් කරලා අන්තිමට මෙන්න මේ කෑල්ල චුට්ටක් ක්ලීන් කරගන්න. ඊට පස්සේ පොඩි රෙදි කෑල්ලකට පොඩි ඩ්‍රොප්ස් දෙක තුනක් දාලා සම්පූර්ණම වය කෝඩ් එකම ඔයා ක්ලීන් කරගන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන කුණු එහෙම ගිහිල්ලා මේ වයර් එක හොඳට පැහැදිලිව සුදු පාට විදියටම තියෙනවා අලුත් විදියට. එතකොට සමහරක් අයගේ තියෙනවා නිකන් කුණු පිරිලා වගේ. එහෙම බලද්දිත් නිකන් කැතයි. ඔයා එහෙම ක්ලීන් කරොත් මේ කේබල් එකත් හොඳට ක්ලීන් තියෙනවා. අනිත් එක ඔයාට ගොඩක් කල් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟ එක තමයි මෙන්න මේ පින් එක. ඒකත් වටේ හොඳට ක්ලීන් කරගන්න. ඒ කියන්නේ ඩස්ට් පිරිලා තිබුණොත් හොඳට ක්ලීන් කරලා තියාගන්න. එතකොට සවුන්ඩ් ප්‍රශ්න ඒවා මතුවෙන එක අඩුයි. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මං හිතනවා. එහෙම ඕගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ෆැමිලි එක ෂෙයා කරන්න. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරගන්න. ළඟම තියෙන bell icon එකක් click කරගන්න. එතකොට මං අලුතෙන් දාන වීඩියෝස් ඔයාට ඉක්මනටම notification එකක් විදියටයි. එතකොට ඔයාට ඉක්මනටම බලා ගන්න පුළුවන් මේ වගේ අලුත් වීඩියෝස්. මේක ගැන දැනගන්න ඔයාලගේ යාළුවන්ටත් ගොඩක් ෂෙයා කරන්න. ඒගොල්ලොත් දැනුවත් වෙයි. එහෙනම් යාළුවනේ මේ වගේ යූස්ෆුල් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්. Bye friends.